අයිවන් ප්‍රබෝධමත් දවසක් සුබස් සතියක් ඔබට පාර්ථනා කරනවා. ඉතින් ඔබ පානය කරන ජලබීදුරුවකට, වතුර වීදරකට පුංචි ලුණු කැටයක් දැම්මොත්. ඒ වතුරු වීදුරුවේ බොන ජලයේ ලුණු රහක් එන්න පුළුව. නමුත් ඔය ලුණු කැටේම ගඟකට දැම්මොත් ඒ ග ඒ ලුණු රහක් එන්න බැහැ. මොකද ගගේ ජලපරිමාව බොහොම වැඩි. ිතාව ඔබහොඳම දන්න දෙයක්. අපේ සිතත්න් කිසි අම්මාකාරයක ජලවීදුරුවක් වතුරු වීදුරුවක් වගේ පටුනහම චෝටි වුණහම අපට ප්‍රශ්න දැනෙනව වැඩි පුංචි පන් ප්‍රශ්නෙත් පුංචි ලුණුකටේ නිසා වතුීදුරල් ලුණුරහල් ආව වගේ අපට පුංචි ප්‍රශ්නෙත් හිත පටු නහම මහා විශාලවදයිනවා. හැබැයි හිත පුළල්ලු නහම පල්ලුන හම අපට ප්‍රශ්න දැන එක අඩුවෙනවා. එනිසා ලෝකයේ දිහා අපි ඇස්සරල බලමු ඔබ නිවසේ කොට වෙලා ඉන්න පුළා ඔබ පවුලට සීම වෙලා ඉන්න පුළුවන්. හැබැයි අපි විසිරුණු ජීවිතයක් තියෙන මානම කොට්ටසයක් සතුන් කොට්තාසයක් අපි ඔබේ නිවසේ ඔබේ ගමේ ඔබේ පලාතේ රටේ ලෝකයේඒවගේම තමයි පෘතිවියගේ හටත් මහා විශ්වයක් තිේෙනවා. සෞවරක්දහ මඩලෙෙන් හටත් මන්දාකිි තියෙනවා. ඒ මන්දාකිෙනවලින්ගේ හටත් තවත් මන්දාකින තියවා මේ විශ්වේ ගත්ත හම අපි පුංචිම පුංචි ඩක්වත් අපිට ලැබිලනෑ හරියට අපි නිකං කියීනවනන් අපි කතාවට කියනවා වැලි කැටේක තරම්වත් අපි බොහෝම පුංචි ඉඩක් ලැබුණ කෙනෙක් මේ විශ්වේ නමුත් අප ජීවිතයක් තියෙන අපට හිතක් තියෙනවා දැනීම් හැගීම් තියෙනවා. ඒනිසා ප්‍රශ්න හමුුව ටිකක් හිත පලල් කරගන්න පුළල් කරගන්න. ඔට ප්‍රශ්න දැනනෙක අඩුවේ මොකද හැමදාමත්ම ප්‍රශ්නති වෙෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයි ජීවිතය කියන්න දෙකක් ප්‍රශ්න කියන්න ජීවිත නෙමෙයි ජීවිතීට වඩා වෙනස් දෙයක් කියලබ හොයා ගන්න ඉතිං ඔබට සතුටත කරුණක් දැනේ සති ආරම්භයට මෙිහෙමී තල ප්‍රබෝධමත්ව සතුටින් එකනෙකා සමක සමගියෙන් සති ආරම්භ කලොත්. හිත සසුන්ම තබා ගැනීම ප්‍රීතිමත්ව තබා ගැනීම. බටගේ මන්න ටත් බත් එ එකක ගන්දුරන බහෝදනට පහසක් වේ. එදි ොට දවසේ ලග්න පලාපල සම්බන්ධයෙන් වගේම සතිය ලගන්න පලාපල සම්න්යෙන් අපි නිරන්තරය බට මතක්න්න එති හැම සමද දවසකමි බමෙම නගහෙනවා එතිරි අපි මුණගහෙන මනගහහිල මේ සතිය සැලසුම් කරගන්නට ජෝතිශය බේ ජීවිතයට ධනාත්නක සමීප කරන්න සූදානම්. අදත් අපි ආරාධන කල, ප්‍රවී ජෝත්‍රවේද ආචර මජල පිරිස් මත්මයට සති ආරම් ේ මේ සතිය ොම . ඉතින් අි වදක්කන්නවා සති ලග්න පලාාපලය පමණක් විතරක්ම නොවෙයි. ඔබට පුළුවන් දෛනිකව දවසේ ලක්්න පලාපලය පිළිමදවත් අවධහරීම කරණයිට විශේෂයෙන්ම ඔබේ ලක්නයට අදා අංක්‍යය තිරේ දිස්සන විදිහට මේස රැසනං අංකේක, මේ විදිහට මේෂ වෂම මිතුුණ කට ඔබට පේනවා අංක එක දෙක තුන හතර විශේෂයෙන්ම ඒ විදිහට ඔ ඔබේ ලග්නයට අදාල අංකය, හැත්ත දෙකයි හැත්ත දෙකංකේට කෙටි පනිිවිික්කම කරන්නට දවස ලග්නපලාාලය පිළිබඳව ඔට. ඒ දග හැත් කම මන්ජ හත්ම අපම සේවට ලා ජන මහ ට ජංග දුරකතයත්මට පෙරාි පරිත්්‍යයකළ. ඉ ඉදියේදීත් මේ දවස ලක්න පලාාපාලට හිතන ලාපාද චනාට. එහම වටින ජංගම දුරකතනයක් ලබන සතිව වන ග දෙන්න බලාපොරත්තුත්තින කියල අපේ නිෂ්පාදක කහන්දාය මතක් කරන විශේෂ මජර් මහත්මය අපි අරධනා කරන ඔබට හැකික්මනිම සේව සමගබ සම්බන්ධ වනත් ඔබ ලබන ස ති ද. ටා දරන ගන්නත් න කාරනය දැස තක්කනවා. ඉතින් අපිසු නම් සතතිය ඔබේ ලක්නෙට කහොද කියලා දැනගන්න මංජුරමහත්මය නැකත පිළබඳව සමාජයේවිවිධ කතිකාවන් කතාබහන්විද විචාර් තිබෙනවා විවාද තිබෙනවා. ති නැකතක් පිළිබඳව ජෝතියේේ මහහා ටිනාාකමක් තිබනවා නැකතකට නැකතකට වැඩකකිරීම කොතරම් කෙනෙිට ප්‍රයෝජනවාද ද නැකතකට වැඩරන්න නහැ තමට ලැබෙන වෙලාවේ. ද ව මට පහස ලා වැඩක් පට ගන්න කියන කාරන මාජගත වෙලා න. ඉති ැතකර වැඩ කරන්න අපි කාලයක් බලන් ඉන්න ඕන අද වැඩේ හිට කල් දාාන්නත් වෙනවා නැක හි ප්‍රශ් න් හ මය ප්‍රශ්න නිරුල් කරනන්න කොහම පි දෝතිශයේ කරු එක්කම ද ට හම කරන ා ක. සබ දවසක් සුබ දෑසනක් සුබසතියක් පාර්තනා කර සිලතිනාටම තුන්කල් දකිනා. එකම ඉර්ශීවරය තමයි ජෝත්‍රේදිය. මේක බුදුදහමි අස්සන්ට සඳහන්කරනවා මේ සුමිත් බුද්ධි මහිමය අවස්ථා පහකට බෙදෙන විදිහ. මේක කියනවා චක්කුන් උදපාදී ඥානං උදපාදී ප්‍රඥාාව උද පා ආදී වශයෙන් කොටස් පහකට බුදු දහමේ බුද්ධි මහිමය වෙදාවෙන් කල්ල පෙන්නෙනවා තුන්කල් දකිනා එකම ඉර්ෂිවරයා ජෝත්‍රව ේදියාට පෙරෙන ක්‍රම කීප යක්ති නවා බුද්ධ මහිමය කොටස් පහකට බෙදෙන වගේ අපිට පියවි ඇසින්කේන්ද්‍රයේ බලන්න පුළුවන් දකින්න පුළුවන් අපට ඥානයෙන් දකින්න පුළුවන් සහ ප්‍රඥාවෙන් දකින්න පුළුවන් එතකොටට සාමාන්‍යෙන් ඥානය බුද්ධිය ඕනම කෙනෙකුට තියනවා. ප්‍රඥාව කියනකෙන්නේ වයිස මුහකුරා ඇෑම තුළ සහ ඔහු ඔහු ජීවිතය ලබනලද ඇයහෝහු ජීවිතය ලබන තුළ අත්දකීම් සහ පරීක්ෂනාත්මක කටයුතු ආදී දේවල් එක්ක තමයි ජීවිත ගලාගෙන යන්න. ඔබරි තරඟකාරී ලෝකයක නැකතට වැඩකිරීම හරිම අප පහසුයි. නමුත් අනාධිමත් කාලයක සිට මිනිසා පුරදු පූහුණවෙලා තිබුණේ සතුට සවභාග්‍ය වාසනව සහ සුභ කටයුත්තක් කරනකොට. විශේෂයෙන්ම වගා සංග්‍රාමී වගාවේදී එදා කෘමියගින් බේරිලා හොද පලවැලක් හොඳ සරු අස්සන්නක් නෙලාගෙන තමන්ගේ ජීවිකාව ලස්සද ගොතාගන්න එදා ගොවි මහතා නකත අනුසාරයෙන් කටයුතු කරට පුදදු පූුණනි ලායිට. සුමිත් අපි යං පුද්ගලයක් තමන්ගේ තැන් අපි විනෝදිචාරිකාවක් හරි වන්ඩනාගමනක් හරි විදේශගමනක් හරි සුභවාදී ගයක් හදන එක කදි හරි විවාහයේදි හරි තමගේ ජීවිතයේ සන්ධස්ථාන තියන හරිම වැදගත් ජනමත් අර වගාවිී ශේෂය වම මේ දෙකත් මං අහලතින දිවිකරණ ගජ කරන සිංහකරන වගේ ඒ කරනහල හරි ඒ එතකොට සමි දැ. පස ක ලීයට ලීවලට ගුල්ලො ගහනවා. අවපස කපන ලී කඳංවලට ගුල් ගහන වඩුයි සෙට අනුනමයක් ගුල්ල ගහන්න නෑ. එක එදා ඇත අතීතයේ මිනිසා දැනති සිටිය. එනිසා අවපසර තමයි ී කපලඳ කුට්ටි කරලා දෙකයි දෙ දෙකයි හතර දෙකයි හය දෙකයි පාදිවසයෙන් පරාල හදා ගත්තේ. ඒවා එදා මෙදාතුර අද අපේ ලංකාවම ප්‍රධාන සිද්ධස්ථානවල පවතියවා විශාල බාල්ක ත් ගුල්ලෙක් ිට්ටු න්නේ නැති දේ‍යවාරක්ෂක ක්‍රම ිස්සරතිබුණන නැහැ ගහ කොල පොතුවල ශිමයොදාග නැති. එතකොට මේ අනාධිමත් කාලයකතිසේ පුරදුපුර නැකතටයතු කර පුරදදුපුරන වෙලාහිට මිනිසාට මංහිතන්නෑ ිචර කරදර තිබුණ කියලා. ඇට අතීතයයි වර්තමානයයි ගත්තම සුමින් එදා මීට අද අ අද ජනසමාජයේ ජීවත්වෙන සතුටට වැඩිය සතුටකයයි බුක්තුරින්ද. ඒ අයි ගඟෙන් නාගෙන විල්ල උයාගත්ත බත කාල හෙට උදේ පාන්දර මුඩි ගහගෙන උදල්ලක් කරගෙන ගොවිතැන් කරලා ඒකෙන් ව්‍යයාමයක් දාඩිය මුගුරුදාගෙන පොළව කොටලා ඉරුද දෙවියන්ට වැඳලා සඳු දෙවියන්ට වැදල ඇමුලාරගෙන නව මැනිිකේ නිර්දිගේ ඒ කාලේ නැකතට හටයුතු කරපු කාලය ගොඩත් තිබුණා. අද වයිස අවුරදුදි හැත්තෑව හැත්තපා වෙන්න වයුරධ අයගි ජීවිතය විවාහය අත්සංකරය නැකත්වලින් පෝරුවයේ චාරිත්‍ර කරය නැකත්තුලි මේ එතකට හැත්ත පහය කෙනෙක්ගේ වයිස අවුරදු මිට පණාකට හතමම් මේ කතා කරන්නේ. ඒ අගේ පවුල් ජීවිතය අදටත් මැනිකේ ඔහුට ආදරේ ඔහු මැනිකෙට ආදරේ. වචන හුවමාරු වෙන අඩුයි උබම් බොලං කියයා ගන්න වචන අඩු. අදත් එඒ ඒ අය අතර තිබුණේ ස්වාමියාට බිරිඳ ගරුකිරීම බිරිඳල ස්වාමියයා ගරුකිරීම ස ආදරය කිරීම ඒ පෞල් සංස්ථාවය ඇතුළො තිබුණු අන්නුන්්‍ය බැඳීම සමජතාවේ සහ දරුවන් අතරතින දෙමමපියන් තියෙන ලෙංගටුකම තාත්ත කෙනෙක් කියන්නේ දුවකොට ගොඩහක් ආදරය කරන චරිතයක් එතකොට දුව මලක් වගේ දුවට කිසිම හානියක් වචනකින්වත් පිලා කරන්න ඇති යුගයක් ඒකාල්ලිතිනනි අද ඉට වෙනස්. ඉති නැකති වැදකත්කම සුමිත් අපිට විශේෂිර්ම වූ අපේ සධදිිස්ථාන වලදදි යොදා ගැනීමේදී ඔන්න දෙ සුමිත්තර එක පාට කිව්ව කතාවත් එක්ක මම එකග වෙලාදැ මෙහෙම කියනවා. එතකට නැකත නැකතට පංචාන් ගැත්තියෙනවා. ට පහක් එකට එකතුනාම තමයි සුමිත් මේ නැකතක් හැරෙන්නේ. ඒකට අපි පලවිනිටම දැන් අපි සාකච්ඡා කරලා විහයක් කියමුකු පැලයක් සිටෝන එකක් කියමුකු සුභ ගමනක් විනෝධ ගමනක් යනකක් නැත විදේශ ගමනක් යනකටි යද යොදාගන්නවා දිනයක් නේද. ඊට පස්සේ අපි ඒ යොදාගන්න දිනේද අපි බලනවා තැන් සුමිත් උපත ලබල තියෙන උප නැතත් තියෙනවා. ඕනම මෙලව එ දකින ඕනම කුමරෙක් කුමරයක් උපදින්නේ නැකතකින්. ඔබාම වුනත් ඩොනල් ක්‍රම්පුණත් මහ රැජිනව හැම කෙනාම් උපත ලබල තිනෙන නැකතකින්. එ නැත අස්යුද වෙන්න පුළුවන් බෙරණ වෙන්න පුළුවන් කැතිවෙන්න පුළුවන් රෙහෙනවෙන්න පුළුවන් මෝසිරස වෙන්න පුළුව අදවෙන්න පුළුවන් එයාති නැකත් විසිහතක් ැත් පන්තියේ තියනවේ නැකතකගින් තමයි මෙලව මොන පුද්ගලයක් උපදින්නේ. එතකොට ඒ පුද්ගලයාගේ නැකතට ඊළඟ නැකත සම්පත් ජම්ය ලබ නැක නැකට දෙවනි නැකත සම්පත්. තුංගෙනයට යදෙන නැකත විපත්. හතරවිනියට නැකත ශේම ප්‍රත්්‍යාරි සාධක වද මෛත්‍රී වශයෙන් බෙදෙනවා. මේ නැකත අපිත් අපේ උන් නැතට සරිලන නැකතකින් සුබටයුත්ත කිරීම තුළ අපි තෝරාගන්න දිනය නිසා ඒ දිනයින් ආයිශ් වැඩි වෙනවා ඒ කටයුත්තය ආශ ගැක් හදනවන්නේ අප ගේ කඩන්වැට නනෙමිනි අති පහුගේ කාලවල දක්කන බිල්ඩිින් කඩන්වෙෙනවා අපි කඩංවැටන බිල්ික් හදන්න නෑන අප සිමැන්ති ගල් වැල යුද්ල හදන්නේ ශර්වි ශක්තිමත් කාලයක් ආයෂ තියන නිවසක්. පුද්ගලයාට ආශ්‍යතියෙන්න්නේ පක හදල නිම කරන්න. පුද්ගලයාට අකල් විපතක් වුණුත්යේ මර මුල්ගල පැළවෙනවනි. මෙ දෙකම හොඳ දිනයක් යොදා ගැනීමෙන් සිද්ධ වෙනවා මොකත්ද සිද්ධවෙන්නේ අර කෘහේ හදන කටයුත්තය යන ගමන කරන දෙයි සහ පුද්ගලයාගේ ආයශ්‍ය වැඩි වෙනවා. අපි දැන් අපේ නැකතට ගැලපෙන නැකතක් ගන්නවානි. කල්පනා කරනවා මේ සතිය කර හැකි. හැබැ අපේ නැකතට මේ සතිය ැපෙන දවසකව ද බදාාදාදු ්‍රහස්පතිද සිකරාද. අන්න එදාට ඒක යොදා ගැනීම නිසා ඕනම මනුස්සෙක් පිම්ම කරපු ිනිසු මේ ලෝකෙ නැහැනි පුංචි පුංචි මදුරුවයක් කරි මරපු ිනිස්සු ඇති. පුංචි හරිතීන පවක් ඇදද ඒ පව්දුරුවීම සිද්ධ වෙනවා තමන් උපන් නැකතට ගැලපෙන නැකතක් යෙදීම. එඒතු මේ පචාගයක් මුල්ලවෙලානනි නැකතක් ඇදන්නේ. එතන ය තිතිිය කියල තියෙනවා ජෝතර් විද්‍යාවයි. මේ සුබ චිටියයක් යොදාගැනීම තුළ එදා හරිශ්‍රියාවයි. හරිම්ම ශ්‍රාකාන්තාාව වැඩිය වගේ දවසේ. ඒ නැකතෙන් කටයුතු කනට පුදුම සිරියාවක් ඇතිවෙනවා. කුරලු නාධකරනවා, ගහ කොළවල මල්පිපිල ලස්සන පිරිසිද වටපිටාවක් මේ. මේ වපසරය තුළ දකින්න තින දසුන් හරිම ඇස පිනවන. ඊලඟට යෝගය මේ පංචාන්ගේ හැදින්න යෝගිකුට්ටකතුවෙලා දිනය නැකත තිටිය යෝගය. ඒ පුද්ගලයට මේ කටයුත්ත කරගන්න නිදික් නුරෝගී සම්පත්ය ලැබෙන්නේ හේතුවෙනවා. නිදික් නිුරෝගි සම්පත්තිය. ඔන්න ඔබ කිව්ව කාරර්ණරෙනවා කරණයක්ත්ව ඕනා හරියට හරිසුමිත්. කරණයෙන් කාරය සිද්ධිය. මේ කාය සිද්ධිය ගහේ හිටෙව්වටක වඳගහක් නොවෙන්න. මල් පලගන්න ගෙඩිහටගන්න පැලයක් වෙන්න බෝගයක් වෙන්න. අල්ල බහින්න. අන්න දිනය නැකත ටිටිය යෝගය කරණය මුල් කරගන යොදාගත්ත නැකත මොකද යොදාගත්තම ආයශ වැඩි වෙලා පෞදුරු වෙලා ශ්‍රියාව ඇතිවෙලා නිරෝගිකම ලැබිලා කාරය සිද්ධ සිද්ධනෙනවා මදෙහි. බෙනිිෆිට් එක ගන්න අපි ඇයි උත්සකන වෙන්නේ මේමටික අප ජීවිතයට කොච්චර ස්ලේසියෙන් ලඟාකරගන්න පුළුවන්ද අපි හැත්තක හැත්තකට මස් කල් දවසේ පලාපල තප්‍රක පයා දෙන්න අප වෙලා බලමෙම හො පද කෙටි කරලා කාරය බහුල සංකීරණ ජන සමාජයක් තුළ කාලවේලාව බිනිස්සුන්ට හරි වටින නිසා අ එස්MSස් එක ඩයිල්ලොග යතනේ මොබිටල් හ දෙරනත් එකක සම්බන්ධ වෙලා එ හැත්ත දෙක හැත්ත දෙකට තමන්ගේ ලියාපාදිංචිවීමෙන් අපි එවනවා අද දවස තයන සුබනකට්ටි. අද රාහුකාලය තිීන්න කීයටද. අද මරුුවයින්නෙ කොහේද. මරුට පිටුපාල ගමන යන්න සුබ දිසාවල් මොනවද. අඳින්න ඕන පාට ඔක්කොම මෙවනවා ගේ දුරකතනයට ඒකත් වටිනවා තමන්ගි ජීවිතය එදිනෙදා සමු පරීක්ෂණයටයන් ගෙදරින් එලියට බැහලයන්න. පසිට එකක් ැක්වගේ ස්තර්ර තැපතිතුව අදදාාන් මුදල්ටිකක් තැම්පත් කරන මේවා කල් පවතිනවා. මේ මේ විදියට කරාම්සවිත් කල් පවතිනවා. අපි බැංකවී අදදාල ලබනසති විද්‍රෝ කර න එමින් අපි බලාපොත්තුව කාලය අත්වල පැටවගන්නන. ඇයි අපි අර අසුබ වෙලාවකින් මේ ඩිපොසිට්රත් ම අපසු විලාගින්ගිල්ල කරාම මොකද මේකට වෙන්න. මේක පැවැත්මක් නැහැ. අපිට හෙට එනවා කොන්දයාමාරුව ගන්න අර්ක විද්‍රෝ කරලා. නිසා මේ ජෝත්‍රවිද්‍යාව කියන්නේ තාාමත්ම පුළුල් ශාස්ත්‍රයක්. මහා සාගරයක් වගේ. අපිගාව තියනම පොල්කට්ටෙන් එකයි. තව කියන්න කරන්න ගෙනගන්න ගොඩද්දේ තියනවා. මේකෙන් වැඩගටට මිනිස්සු ජීවිතය ගොඩගිය මේකෙන් වැඩගත්ත මිනිස්සු ගමින් සිතාදිය ඇැවිල්ල මහා පරිමාණ්‍ය ව්‍යාපාරිකයෝ වෙලා බිලියනස්ල වෙලා සැපවිඳනවා. ඉති ඒනිසා සමිත් මේ ජෝත්‍රවිද්‍යා කියන්න මහා අපූර් ශාස්ත්‍රයක්. ංන්ල් දකින්න පුලුවන් එකම ර්ෂවරයා ජෝතරේදයා කියන එක අද කාලෙට නමි සදාහටම හතටම ගැලපෙන. දින නකත තිතිය යෝගය කරණය කියන මේ නැකැත් ශාස්ත්‍රයේ පිළිබඳව මහිදන්නේ යම් ප්‍රමාණයකටක තෞදුරටත් අත්හදාාවලන්නවන පතා කරන්නව පිව කිසිමක් කරන්නවන කියල බෝධදිනට හිතන ඇති. එතිදින් විශේෂෙන්ම මේ වැඩස්සටහන ඇතුළේ ඔබට ජෝතිශය කිසිසම්මආකාරකට ධනාත්මක යදාගන සතිය සැලසම් කරගන්න බාද හඳනාගන්න ජයග්‍රණය හඳුනාගන්න අවස්තාවක් වූ දාවෙනම හැම සතියකම සෞදදවස. ඉති අපි විශේෂෙන් මතක්කන්නවා ඔබට ඔබට විශේෂ ප්‍රේක්ෂකන්විදිට. අවථාවක්ලබදලතින ඔබේ කේද සටහනත් අපිට යොම කරන්න අපි වැඩස් සටහනට ඔබ කේන්ද සටහන සමඟ අමක නොකර ඔබේ නිවසේ විදරු ිල්ප ලිල්පතත් යොමු කරන්න අනිවාරෙන් අපේ ඒවනිෙන් යම් කැපකිරිීමක් කරන්න සූධනමගන්න වගේ විශේෂෙන් මතාක් කරන අපි පසුගිය සතේත් මචිල හත්මයා විශාල විදුත් ප්‍රමාණයක් මේ . ඉනම්ම අවස්ථාවක ඔබේ කේන්ඩ සරහනටත් මෙහි ඉඩක්තියන වගේ මතාක් කැන් ඉති මංජුරම යංසු දනම් මුල්මල් ලග්නයටට මේස රැසත. මේස ැසි උපති ලබ ඔබගේ මේ සතිය සුබයි. නොපසුබට වීර්ිය උත්සාහය ඔබගේ ජයග්‍රහණය නවත් අන්න සක්‍රදියන්ටත් බැරිවෙයි. අරෝග්‍ය පරම අලාබා. උත්තුන් ලාබේ නිරෝගිකාම. උතුන් ලාබේ නිරෝගිකම. නිසා ඔගේ පවතුුණු රෝග රෝගාබාද සුවතට හැරෙන ඔබට රෝගීක්විඩුවෙන් උවස්ථානයක් කරන්න අවස්ථාවක් ලෙබෙන සුභ සතියක් යකාගෙන් වනත් වැඩගන්න පුළුවන් මේ සතියේ යකා වුනත් දෙකට නැවෙනවා. මානසික සුවය සිතේ සටටට කරුණු යෙදෙන සටියක් සුළු ව්‍යාපාරයක් කරනව ව සාර්ථකයි. ව්‍යාරයට පැමිණෙන පුද්ගලාව තවත් ව්‍යාපාරිස්ථානකට නොයන්න තමන්ගේ ව්‍යාපාරයේ අඩුපාඩු නොතියන්න මේ සැරැසි උපත ලැබූ ඔබට නිදිහානය සුව දිව පිනවෙන සතියක් මේ සැරැසින් උපත ලබ ට මේ සතිය සුබයි. කොහොමද විෂබට විෂපරැසි උපත ලබ ට ම මෙහමකිව. අභියෝග ජීවිත රසවත් කරන අටර ඒවා ජයගැනීම තුළ ජීවිතය අර්ථවත් හරවත් සාර්ථක බවක් දකි.ඒ නිසා අභියෝග තමයි ජීවිතයේ ශක්තිමත් කරවන්නේ. ඒ නිසා ඔබ ඒ ගැන සිදා කටයුතු කරන්න. බුෂබරැසෙන් උපති ලබූ ඔබට දැනපුරුත්්ත දැකපුරුද්ද පුරුද්ද ජීවිතය ගොඩක් ඉහලට යන්න හේතුවෙයි. කියවීම මිනිසා සම්පූර්ණ වෙන කියෙන කියම නත් එක්ක පොත්ත පත්ත කියවන්න පරිශීලනය කරන්න පුළුවන් සටයක්. සතියා ආරම්භය එතරම් සතුටක් නොලබනත් සති මැදවෙනකොට සැනසීම සතුට සහනය බලාපපුෘත්තුවෙන ඔබට ඒකාන්තයෙන් යසා නීලබෙනවා. සති අග, ට සිනහක් කටයුතුු මල් පල ගන්වෙන සතියක් සුබම සුභසතියක් වෙනවා. උෂබරසිෙන් උපත ලැබූ ඔබට පෙම්මතුන්ට පෙම්මතියන්ට මල් හතයි. ආදරයේ ප්‍රකාශ කරගන්න කෙටි පනිවිඩයකින් ආදරයේ ප්‍රකාශ කරන්න. කියාගන්න බැරිවෙච්ච හිරකරගෙන තිබුණු ආදරය එල්ලියට ාන්න සුබස. ොද මිතුනිට මිතුන රැසින් උපත ලැබූ ඔබට මේ සටය හොඳට හිතන්න සතුට කියලා කියන්නේ ඔබ සතු ධනයයි ඔබ සතු විශාලම ධනයයි සතුට කියන්නේ ඒ නිසා ඔබට කවදාවත් මිලට ගණ්ඩවෑ සතුට කොච්චර දනස්කන් දෙයක් තිබුණ ඒ නිසා ඔබ දෙපාරක් හිතලා මේ සතිය තීරණ ගන්න කටයුතු කරන්න. ඔබ ගන්නා වැරදිතීරණය ඔබ ජීවිතය පුරාම ඔබ පසුතැවිල්ලට ලක්කරයි. ඔබයි උඩහිතයෙන් හිනාවෙලා හිට යට හිතයෙන් හඬන කෙනෙක්වෙයි. ඔබ හිත කැකෑරෙයි නින්ද නැති විඳවන්නතුව නිදයන්න බැරිවෙයි. එක නිදක්ගෙ හිල්ල හැරකොට ආපවු් අර ඔබ කරගත්ත වැරද කැකෑරවේ. ආයකකුල් නින්දක් යැයි. ආයහැරෙයි නින්දන තිරයක් වයි. ඉක්මං කොටයි. වේගය මරු කැඳවයි. ලිස්සන තැන්වල ඇවිදිනකොට පරිස්සංවෙන්න. ඉවසීමෙන් සැනසීම. ආවේගේ නිසා බොහෝදේවල් අහිමි කරන ලෝකේ, ඉවසීම හොඳම මිතුර කරගන්න කල්ලයාන මිත්‍රය කරගන්න. අඩු කලේ සෙලවෙයි පිරුණු කේ දිය නොහඩයි. ඒ නිසා ඔබ ගේ උගත්කම මදිී වනත් සමාජාශය ලබගත ඥානය නිසා හරි ඔබ සතුට කියන එක ළඟා කරගන්න පුළුවන් ඉදිට ජීවිකාව බොඩ නගාගන්න. කටයුතු කරන්න ජීවිතය මුල මැද කරදරකම් කටලු බාධකාවත් සති අගමල් හතයි මතක තියාගන්න. කොහොමද කටකෙට කටකරැසෙන් උපත ලැබූ ඔබට්ට මෙම කිව්වෝත් දුස්කර මාර්ග බොහෝ විට සුන්දර ගමනාන්තක බවක් පෙන්නුම් කරයි. ඒවගේම තමයි මේ සාර්ථකට්ටය කියන පියකට පෙළ කවදාවත් මලින්සරසල තියෙන්නේෙ නැහැ. මේක හරි දුස් කරයි. අපි ලිෆ් එකක නැගලා එකපාට් යනගේ සාර්ථකට්වයට ලංවෙන්න බැහැ. පියකටෙල අපි තරණය කරන්න මෝන මලින්සරසලනෑ දුස් කරයි. හැබැයි මේක තරණය කරගත්තොත් ජීවිතය ගොඩයි. ර්ථයි ඔබට තමන්ගේ දවා දරුවා වෙනුවෙන් බරපැනක් දරන්න අවස්ථාවක්ල බෙන සතියක් වෙන සති අග වෙනකොට අපි මේ මොනදේ කරන්නේ දරුව වෙනුවන්නේ අපි කිසි දෙයක් යනකොට අරගෙන යන්නේ නැහැන හැම්ම අපි ඇඳුමෙනුත් භාගයක් අරගෙන තමයි යන්ට යන්නේ තිීන ඔක්කොම බෙදල දෙන්නේ ඇස්තකවගන්න දරුවන්ට ඒගොල්ලො වෙනුවෙන් තමයි අප මේ වෙහසෙන්නේ මහන්සියන්නේ රුපියල් සත හොයන්න ඒ අපි සරව සාධාරණ උපයල දාඩිය මහන්සයෙන් උගුරු ේරහ වෙනකන් කියවල අරගන තියල ගියාම තමයි ඒගොල්ලොන්ටත් යහපතක් වෙන්නේ අපේ ආත්මිටස් ඇැනසීමක් වෙන්නේ. තන්නායි ජායිති සෝකෝ තන්නායි ජායිති බයන් ඒත් එක් අපි මගේ කියල බදාගන්න නැතුව අපේ කියල බෙදාගෙන අේ දරුවන් කෙරේ අනුකම්පාවෙන් ටයුරු කිරීම තුළ සැනසීම ලැබෙනවා. හොඳටත් කට නරකටත් කට මේ සතිය තුළ කටකරසට පරිස්සවෙන් කතා කරන්න. රහස් සතුරෙක් වෙෙට්ටු දායි ඔබ මුලහයිය ගහක් වගේ වෙන්න සුල්විසුලංඟාවත් මහා වැසියාවත් කුනාාටුආාවත් සැලෙන් නැති. හිටිය ගමන් ගහෙෙන් කොල වැටෙනවා මල් වැටෙනවා ගහේ ගහෙෙන් මලක් ඇතිල මැරල ගයාට කොලයක් ඇ දර යා ගහ මැර නෑන එ හිත . හොහ ට හ ද ප රන න න තු හම රන පිබ . ංහ සින් උබත ලබ ඔබට මේ සතියේ ම මෙහෙම කිව්වොත් ඔ ඔබගේ අනාගටය තීරණය කරන්න හෙටට වඩා අදකරන දෙයි. ඔබගේ අනාගතය තීරණ වෙනවා ඔබ හෙටට වඩා අදකරන කටයුත්ත තුළින්. ඒ නිසා ඔබ අදකරන රාජ්‍යකාරය පිළිවෙලට කරන්න හරියට කරන්න ොකද බ අද කරන දේ තුළ තමයි හෙට ඔබගේ අනාගතය සාර්ථකත්්‍යය පවචින්නේ. නැවදාහරණකම්. ඔබ රැකයාකරන ස්ථානයේදී ඔබ අදකරන වරද හෙට ඔබ රැකියාව අහිමිවීමට හේතුවෙන්න පුළුවන්. අද ඔබ රාජකාරියදී කරන හොඳ දෙය ඔබගේ රැකියාවේ දීර්ඝ කාලයක් පැවැත්වලට හේතුවෙන්න පුළුවන්. උසස්වීමකට ප්‍රමෝෂණ එකට හේතුවෙන්නත් පුළුවන්. ඔබ අදකරන වැරද්ද, ඔබ ඩිමෝෂන් වෙන්න හෙට දවසේ ඒ උසස් නිර්ධාරි තීරණය කරන්න පුළුවන්. එනිසා හෙට දවස නෙමි අද දවසයි ඔබගේ ඔබගේ ජීවිතයේ හ හෙට දවස තීරණය කරන්නේ. එ නිසා අද දවසේ ඔබට පැවරෙන රාජිකාරිය පිළිවෙලකට හරියට කරන්න. එවිට ඔබට යන ගමන පහස්සුවයි. ප්‍රමාදය. පමා නොවී කටයුතු කරන්න වග බලාගන්න. හැම තිස්සෙම ගැලපෙන මිනිස්සුන් සමඟ ගැලපෙන තැන්වල හැසිරෙන්න්න නොගලපෙන මිනිස්සු සහ නොගලපෙන තැන්වල ගියාම අට දෙවියොත් වඩින්න බයතැන්වල භූතය පිළුම් ගහනවා වගේ සිද්ධයක් තමයි වෙන්නේ. ඒ නිසා ගැලපෙන ැන් නොගලපෙන තැන්සාහ ගැලපෙන මිනිස්සු නොගලපෙන මිනිස්සු ග්වියෙන් කරගෙන ඇසුරු කරන්න එතක ඔබගේ ජීවිතේ ගෙවා ගන්න පහසුවෙයි. කෝමද කණියාවට. ජීවිතයේ කියන්නේ තෙක්කලා එක්තරා විදිකට රසම රස අයිස්ක්‍රීම එකක්. එය දියවෙලා දියවෙලා යන්නට ප්‍රථම අපි රස විඳින්න ඕනා. දිවෝපිනවන්න ඕන. ඒ නිසා ඔබ මේ සතිය ඔබට හරිම සුබයි. ප්‍රියයන් අමතන ආදරය මෝර්ණ දිවට අමුතු රසක් දැනෙන සිතේ සතුටට කරුණුයදෙන බලාපොරොත්තු සපල වෙන සුබ සතියක පෙරණිමිති කනියාව රැසිෙන් උපති ලැබූ ඔබට සිත කියන අපායි දි්‍යිය ලෝකයේ මැවෙන සතියක් සැනසිලිදායක සතියක් යන එන තැන පිළිගැනීමට ලක්වෙන සතියක් සුබභම සුභ සතියක් කෝමද තුලාවට තුලා රැසිෙන් උපති ලබූ ඔට මෙහෙම කිව්වත් අපි අපේ මනසින් මෙකරගන්නවා නරකදිනසා සුබදින කියලා සුබදින වෙලදි සතුට සවභාග්‍ය සැප ලබනවා. හැබැයි අපි අසුබදින කියලා කියන දින තමයි අපේ ජීවිතයට පන්නරයක්ගේන්නේ. අදදකින් සමූධහයක් ගන්නේ. ඒ එහෙම නැතිවුුණොත් එම ඔහේ ගලාගෙන ගියොත්තේම ඒ නිකං කිසිම හරයක් රසයක් නැති ජීවිතයක් වෙනවා. ඒකෙ කිසිම ලස්සනක් දකින්න නැතුව යනවා. ඒ නිසා නරකදින ඔබ ඔබට ශක්තියක් පන්නරයක් ලබාදෙයි. දන්න පාරය අතරමංවෙන්න පුළුවන් සතියක්. මං මුලාවෙන්නත් පුළුවන් පවුලි අසමගිය බාහිරකර්දර ඉවසගෙන කටයුතුකරුවත් සති මැදවෙනකොට මල් හතයි. කොහොමද විච්චිකයට. ච්ික ැෙ උපත ලබූ ඔබට සතිය සුබයි බඹරය වැල්ලෙත් කැරකෙයි අභියෝග ජීවිතය රසවත් කරයි ඔබ ඔබට ජීවත්තෙන් ආසහිතෙයි ආදරය මෝරයි අපි ආයි බඳිමුද කියලා හයි ඒ විහා දෙනෙක් නම් පෙම්මතුඋන්ට හරිහොඳයි ව්‍යාපාර වලින් ලාබ ලැබයි දේවල් සාර්ථකයි වාසනාවන්ත සතියක පෙරණිමිති සති මැද ප්‍රවිසංගන්න. වඳන්නග දෙවල හිස මත සති මැද බාහිර කරදර වේගය මරු කැදවයි. ලිස්සන තැන්වල පරිත්සවෙන් යන්න. කොහොමද දනුවට හොඳයි දනු රැස පිළිමඳවත් අපි කතා කරන්න සූදනම් පිට ට ර න ැව න ැස පි ර හම පි නු රැසින් පත ලැබූ ඔපට මෙහෙම කිවත් මේ සතිය සුබයි ආයිද වලින් හීල කරන්න බැරි බොහෝ දේවල් වචනවලින් හීල කරන්නට පුළුවන්. වෙනස්රන්නට පුුවන්. එනිසා ඔබගේ හඩ ඔබගේ වච්චනය අධහරි ප්‍රබලයි. ඔබට පුළුවන් තමන්ගේ වචන තමන්ගේටය ගොඩාක් ජකාගෙන් වනත් වැඩගන්න. ගොඩක් අභියෝග ජයගන්න. කරගන්න බැරි බොහෝ දේවල් කරගන්න ඉක්්බාගෙන් පිහාටුගන්න ගලෙන් පොත්තක් ගන්න වගේ කරගන්න බැරි දේවල් කරගන්න ඔ හඩ ඔබේ වචනය අද වටිනවා බලාපොරොත්තු මල් පල ගන්නන පෙරණිමිති ප්‍රියයන් අමතයි දිවට අමුතු රසක් වාදයට ප්‍රිය කරයි තරගයට ප්‍රිය කරයි නොයෙන තරමට හැබැයි හොඳයි සතිය සුබයි අදදට වඩා හෙට හොඳයි හෙටට වඩා නිද්ධ හොඳයි මේ විදියට සතිය අග ටිකක් නරකයි හොඳයි මකරට කොහොමද හදිසි ගමන් කෙටි ගමන් විනෝධ ගමන් දුරගමන් නොෙක් ගමන් යෙදෙන සතියක්. අනපේක්ෂිත සිදුවීම්. ඒවගේ තමයි හදවතින් සවන්දීලා බුද්ධියෙන් සිතන්න උගල්නන සතියක්. ඔබ... ලෝටම ියදෙන හදකට වඩා ගෙදරට පවුලට ඇතුළට එල්ියදෙන පුංචි පහනක් වගේ වෙන්න. ලෝකෙටම පේන්න එලියදුන්නට වඩා ගෙදරට ලැබි නාලෝකේ ඔබ ඔබුගේ ජීවිතයේ වාසනාව කැන්දයි. එවගේ තමයි පිනට දහමට සිත යන මතු අනාගතය වෙනුවෙන් යන් දෙයක් රස්කරගන්න ඕන කියලා හිතන සුභ සතියක් මේ සටිය. හැබැයිත්මං කොටයි. මරු කැදවයි. හීන් සැර ඔක්කොට වඩා සැරයි. කියලා හිතලා වැඩකිරීම ඉතාමත් වැදගන්න. කොහොමද කුම්බෙට. කුම්බ රෙසිෙන් උපතල බූ ඔබට මෙහෙම කිව්වොත් එ ඔබට පුළුවන් ඔබබබේ සතිය. එතරම්බ සුභසතියක් නෙමි හැබැයි හොඳ බුද්ධිමත් පුද්ගලයාට දවස උඩු යටුකිරු කරකවාගන්න පුළුවන්. සමාර හෝරාවල් ලෙරි හරියට ආභරණයක් පැළඳගත්ත වගේ බැබලෙන දිලිසෙන තවත් තෝරා එයි යංකිසි කරදර කම්කටළු ඇතිවෙන මානසික ආතතිය රජවෙන අපි නොදනුවත්වම සමහර අවස්ථාවලද ඉටි පන්ඩන් වෙනවා. අනුන් ටෙලියදීල දිය වෙලා යනවා. හන්තිමෙට හොඳ කුත් නෑ. ඒ නිසා ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෙ නෑ. හැම දයකින්ම ජීවිතය අදකීම් ලබනවා. මරණ මංචිකය දක්වා ඉගෙන ගන්නවා. අවසාන ොතේ මැණ විදිහච්චිගෙනගෙන මැරෙන්න්නේි ඒවගේ තමයි මේ සතිය කුම්බරැසට. සතියග සුන්දරයි යන ගමන කටුකයි කටුකමාවතෙකගේ මල් පොකුරක් නෙලන්න ලැබෙයි. කොහොමද මීනට මල් හතයි. නිදිහනේ සුව පින් ඇත්තාට සුබ්බම සුභ සතියක් ව්‍යාපාරවලට හොඳයි. වත්කම් බලල හිතවත්කං ඇති කරගන්නේ නයගින් ඇ්ටලා නියම කල්යාන මිත්‍රයා අඳුරගෙන කටයුතු කරන්න. විතය වි සුන්දරවෙයි. මහන්සියෙන්ග කරන වැඩක හොඳ ප්‍රතිඵලයක්. සුන්දර සතියක් සති මැදටිකක් ගල්බොරලු කටු පඳුරු අරියාදුකන්තියේ. නුගාගහයට නිදිකුම්බ වැැවෙනවා වගේ. ඒ අරිාදුකම් මැඩගෙන ගත් ගියොත් සති මුලත් සතියගත් මල් හතයි. වීඩ රැසට සුබයි මොනවකරත් සාර්ථකයි සිත් සතුටට කරුණුයේදයි. නැති ආදරයක් මතුවෙයි පවුලි සමගී ඇතිවෙයි සතුටෙන් ඉන්න ලැබෙන සුබසතියක් වේ. සියලු ලක්න හිමි ඔබට මේ සතිය සුබම සුභසතියක්. න දි පරත් කර හ හෝ ට ක විශේෂ දි ත් ල් පත් අපට හ මයක් න හැ සේල වල් ර පැන ප්‍රව තු සදානම් ගේවාදාමන් ඉතින් ආර අධනා කරන ටත් ේද සහටවන් අපි මුල්ම කද සටහන් මු මේක තිේ නජීजीී ටිකරි බඩා දමුල්ල කියේලයි කඩ සතහන් මුල්ම සටහන්ගේ සතිජලල් පත් ලබන සී කියනවානිසා ඉවසා වදාර ලා හමම අපි යමු කඩ සටහන් මෙ මෙයි කඩ සතහන් දස් ම්බ ද ිරිිි පක් හොඳයි දස් දහතුනේ නොයම්බර් දස් විසි එකේ නොයම්රල් ටවුදු අටයි නමේ ෙවන්නේ පුච්චි කලක් න වාන්සක පපදන අවුදු දාහත මස දහස් සිකරු ැ අප හිතන්න සිුරුකිව මහරි හොඳ ග්‍රහයික් කියලන දැම් බලන්න දරුවට කරලතින දේසිකුරු. සිකුරුගේ දසාකාලය මේ කේන්ද්‍රේට ඉතා සුබයි. උච්චි කරැසින් උපදනු මේ දරුවගේ සිකුරුය දසා කාලය ඇත්තටම මාරකපලයක් පන්න ලැවිල්ලතියෙන්නේ. ජීත තමත් අනුතුරදාක කාල පරිච්චේලයක් පන්න ලැවිල්ලති මොකද සිකරු හත්වන්න ආධිපතිය හත්වවැැනිි කන්නේ විවහස්ථානය වගේ මාරකස්ථානයක්. ඒ සිකුරු ඉන්නේ මාරකස්ථානි. ඒ නිසායි දසාකාලයේ දරුවගේ ජීවිතයට අනුතුරක් කරන්න තිබුලු දසාාවක් තමයි බේරිල ඇවිල්ල තියෙන්නේ. මේසුබ එතට පුච්චික ලක්ෂ න කුම්බ ලක්න දනු නවංශක කියන සූරිය කේන්ද්‍ර චන්ද්‍රකේන්ද්‍රය ලක්න කේද්‍රය නංශ්‍යක කේන්ද්‍ර කියන කේන්ද්‍ර හතරම සසන්ධන කරාම ජීවිතයේ ේරිච්ක ලොක දෙයක් කියනෙ මට සතුටුයි ඒ රම් සෞඛ්‍ය පිහෙන් තිරු පහුගේ කාලේ මාර්කයක් පන්න ලෑ යව හොඳ ග පරක පැදන පික්මනි වෙලාබලෙමු හොඳද මජන මහත්මයා මෙහි තිබේ නොස් සටහරක්. ඒ තිබෙන්නේ බිඳට කැන්සේ එකක් තියෙනව කිය නැත් තියනවා ඉන් එන් සබිල්ද එක්ටැන් වී සිටින්නේ මාට වයි සෞරුදු නමයක දහතරක දීනයන් දෙදිනු පින්වා. ඉතින් මේමගේ දෂ්කර කාලයක් ගත කරනවා කියකා තමයි දම්ල්ලිකේ එන්දරයක් එතකොට මේක ගෙනමට තව කියන්න දේ බොහෝදේ තිබුුණත් මාධ්‍යයක් හර සමාජයට වගේ දීම සුදුසුනෑකල්මට හිතෙනවා. නමුත් අපි එයාගේ දුරකත්තනංගේ සම්බන්ධ කරගෙන එයායට යම පවසන්නංඒ අපි පෞදග්‍රයක කලළ යුතු දෙයක් විදට මම දකින්නේ හදයි මජන ත්ය යුමෙත් නිම්සර මඳනායක ගාලයේ සිට අ යම කරන්න මංචන මාත්වය එහෙත් විදිරි බිල්පතක්බ යුමෙත් නිසර මඳනාය ගාල්ල ීපද එදදා සොනසේ අනුවකේ මමාර්ත දෙදස් සි දෙට අවුරුදු තිස්සෙකයි කටකලක්නෙන් තමයි උපතලබල තියනෙන අුරුදු හතරක් මාසතරක් ගරු විසි තුුණමෙනකන් සෙනසුරු හතලිය අ්බුද. කටකරැන් උපතිලබපු ඔබ අස්ටම සෙනසුර ඒරාෂ්ට කපලේ තමයි ආරම්භ කරල තියෙන්නේ ඒනිසා මේ ඉදිරි කාලය පරිස. හැබයි කෝටිය අද්දෝස බංග කරන යෝගිහින් ඉපදීම භාග්‍ය. කෝටිය අදෝස බංග කරන යෝගෙහි ඉපදීම භාග්‍යයක් පවාසනාවන්තයි උපත්තිය හොඳයි. මීනඟට ව ඉද්‍රයක් යනවා අනුව එකේ සැප්තැම්බර් දෙදස් විසි එකේ සැතැම්බල්ට අවුදු තිහායි තිස්ස එක ගෙවන්නේ ඒ එන්ද්‍රයේ අනුව අවුරුදු පහක් සඳු දොලහකුජ තිහකරාව හතලස් සෑක්ගුරු. විියෝජි වෛද්‍යවර වෛදවරයකෝ වෛද්‍යවරයක් හමුවන්න ඔබගේ ගර්බා සගත රෝගී තත්ත්වයක් ඇති බවපේනේ. ඇස්වල දුරුවලතාවවැර්ද පෙනේ හිසට අනතුරු විය හැකිඒදේවල් ගැන සැලිකිරිමට්්‍රීමිතාාව වැදක තව සටහන කරි යනවා තිබෙන්නේ ගයානි ගීතිකා මීරියගල් තිත්ත පත්තර කිේ මංජතති විිදිි විල්පකොත්තිර ම්මානවල අප වැඩ සටන් නරබනොට්ට කෝදි එවල තියෙන්නේ කොටස් දෙකක් විතරයි සුමිත් එහි මනිිතන්නේ උපන්දිනී නැහැ . ද දෙකේම උපන්දින නෑ වගේ අපි බරමන්ච දෙකේම උපන්දින නෑ කටකලක්න තුලාලක්නය කල කේන්දර දෙකක්්‍ය වලතියෙනවා දෙකේම උපන්දින නෑ සටහනක්නන් තේවෙනව මංජිර් මහත්මය මගේතනේ අපි වවාහවිී වසර දහනමයක් නව තාම දරු නෑමනිසා සෑහන් මානසක වේදනාව කියන්න කිය අපිට සටහන හරියට නිවැරදිනස එක බලන්න කේන්ද්‍රී උපන්දින සටහන්වරන කොටස එවලනෑ හොඳයි. ඔබ නිවැරදිව කේන්ට සටහන් එම කරන්න ඇනීතා අතුකෝරාලේ කෙල තින ීගමී සිකයම කරන්න විදිරි විිල් පත්ව වංච හත්ම ඇනීතා අතුකෝරාලේ මීගබෝ එදදස වනසේ අසූ හයේ නොයම්බර් දෙදස් විසි එකට අවුරදු තිස් පහත් පිරිළගවනි තිස් සය මේශ ලක්නෙන් තමයිඉපදුනේ එතකට විශා නැකතේ ගුරු මහදසාාව අවුරුදු අටයි. විසි හවෙනකන්සෙනසුරුහතලිස් තුනවෙන කම්බුද මේේශෂරැසන් උපලබූ ඔබගේ ඉදිරි කාය හොඳයි ගෙව් කාලයට වඩානාගත හොන්යි දෙදස් විසිතුනේ ජනවාරය ලින් පස්සේ සැසිලි දායගේ ජීවිතයක් ගත කරන්න හේතුවාසනාවලේ ො ලා හ ස හ ්‍රමාණ බ ලාපොත් ටික න්නේ ම හත් කද සටහන් ගොඩ ටිකක් ය ප ති ෙද සකහන් වලින් බොහම සාධාරන අපි හැමෝටම සාධර ැතිවන දිහට කේද සහන්තෝර ගන්න RMC මල්කාන්ති බන්ඩාර් වෙල කියලයි කේන්ද සහනය තිබන් RMC මල්කාන්ති බන්ඩාරවිල් සජමත කේද සික් පැහැදිලි වගේ ඉදිරිබි පතක් බිෙනවා ය අපිට පති අප ප අප හැදි බවක් පේන පත්සර හරියටමහ විස්තරනෑ උන් තිබුණට දසෑ පැහරණේ ලිය නහැ හොදමජ අපි තවස් සටහනකට යමු සූ දන වසටහනක් තෝරගන් බලමු මේ සටහන අපටයමු කරන්න චන්තන හේරත් මහි අංගනය සිටියයුම් කරන සටහන් එ චන්තනය කියලයි තියෙන්නේ චන්තනී හේරත් මහි අංගනය දෙදස් දහය මාර්ත දෙදා ශවිස දෙකට අුරුදු දොළහයි මේ දරුවට ලක් ඉපදන තුළා නවංශයක තුළා නවංශ කටක ලක්නදකයි කට ලක්නී තුළා නවංශකි තට එක දස්සා ඇ හැරණය බලන්න කඔබේ කේන්ද සටහනය සම්පූර්ණය වන්නේ පිළිවලකට ලියලේ වන්නේ කාලය තුඩා ක වටින නිසාත් අවකිරබට අවස්ථාවදීමට අවස්ථාවක් ලැබන්නේ නැහැ කා ඔ මන්ජර් මහත්ම ඇතම දැන්ගේ විතර බුණා බුතුමටමක් කියන්න පුළුවන්. මෙිහි තිබෙනවා ඒ කන්ඩ සටහනේ ඔු ආබාති දරුවක් කියන එක නමුත් එහෙම විස්තරයක් කියන්න ජෝතිරවේදකොට පුළුවන්ද කන්ඩ සටහ නිවැරදිදියේ වන්නේ නැතුව. එනිසා අපි බ තරමතක් කරන්නවා නිවැරදි කේන්ඩ සටහන්ම කරන්න කාලයේ ප්‍රයෝජනයට ගමන් අපි. මන්ජර් මහම තව සටහනය ෙනවා G සෝමරත්න හහි අන්තුදියසිටයි. ඒරන්න ටක්බෙනවා එක බිල්පටක් පමණක්ක වන්න අනිත් තවනිත්තාෑ ගෙන හිතන්න තමන්ගෙනන විතරම් නොසිටන්න එදදා සමසය පනස් සතේ ඔක්තොම්බර් තෙදස් විසි දෙකට වයිසවුරුද හැට පහයි කටක ලක්නින් තමයි ඉපදුනේ උපදිනකට මාසහතක්ට ගහරු දහටක්ගේ වේ රාහු තිස් සතර බ්‍රහස්පති පනස්තුනස් සෙනසුරු පනස්තුන හැත්තෑවා බුද්. සද්ම ලක් නෂ්ටම ඒ රාශ්ටකය ගෙවන්නේ සන්දෂ්ටම ලක්නස්ට්‍රම රාශ්ටකය ගෙවන්නේ එසකොට මේ කාලයප පරිසං වෙන්න ඔබ පවුලි ජෝත්‍රී දීතුමා හම හමුවන්න පිනත දහමට සිත යොමු කරගන්න. අයිජයේ ඉන්ද්‍රානයේ ගාලෙ සිට යොමු කරන සටහන විදේ ත . සනන්සේ හතටේ පෙවරවාරි දස් විසි දෙකේ පෙවරවාරිට හැත්ත අහතරයි කටක ලක්නයෙන් තමයි ඉපදුනේ අවුරුදු හයක් ගුරු මහදසාාව විසි පහක් සෙනසුරු හතලිස් දෙක බුද් අතිෂ් නමයක් කේතු හැටනමියයක් සිකුරු හැත්තපහක් කිරු අසූපහක් සඳුක වැරදීමද දන්නේ විදේශගත වෙන කතාව කෝමනත් ආරෝග්‍යා පරමාලාබා උතුරුණාවේ නිරෝගි කමයි සෞඛ්‍යයට හොඳ නැහැ ර සෞක්‍ය සම්න්දධ පොඩ්ඩක් සැල්හිලිමටෙන්නේ හොඳ සෞකෙටම කාලය හොඳ මදි බව මතක තබා ගන්න අපි අනවත්වත් සතහනකට බුද්ධික අගුළු ග ගල්ලෙේ යොම කරන්න වංචරමහන දිර විිත කොබ එදදා සනුසය හැත්තහටේ දෙසැම්බර් දෙඩාස් විසිකේ ලබන දෙසැම්බර්ල්ට හතලස්පාපරිෙනවා මකර ලක්නින් ඉපදනාා අවුරතු දාහතරස් සිකුරු විශ්සක්කිරු තිහක් සඳු සතක්කඟහරු පනස් පහක් රාහු වයස පනස් පහක් වෙනකං රාහුගේ දසාාව ගෙවන්නේ එතකොට රාහුගේ දසාකාලය අසුභ දසාාවක් නෙමින් සුබ දසාාවක් එතකොටට මේ නමුත් ඔබගේ මේ මොකක්දුවමී ජානවලපොරිි ්‍රශ්යක් තියෙන්න්න පුළුවන් කියලා කිය පෙන්න්න නවා ඒ සබන්ධ වෛද ප්‍රතිකාරයක් කරගන්න හො බලන්න ඔබට දරුවන් වනගේ හමතක කරලා දාන්න දරු නැත්න ගේ ජානවල ප්‍රශ්නයක් තියන සම් බඳදව අයි ප්‍රතිකාරකට යන්න. එතකොට අරු දෝ ගංගර යෝග ති වන්න දී කාරද කහලින් පෙන්නුම් කරන ඒකලු සතට ආර්ත හඳ ද මන දැන් ජන ප්‍රශ්යන ම තක්ර දරු නැත්නම් ඒ ප ොද සැලකමත් න හෙ බෙෙනවා විවාහහි වසර තුනක් ගැබියඇතත් ඔවන්ට තවමත් දරුවන්න කියල තමයි මෑනිියන් යොම කරන කේද සටහ. ර ර කේන්ද්‍රහිමි පුරුෂකේන්ද්‍රයක්. මකර ලක්නේ හැත්තහත්තේ ඇ ජනවල ප්‍රශ්නයයක් තියෙනවා කවුන්්ටකි. ඒ ජනවල ප්‍රශ්නය නිසාහර කන්සිව් වෙන්න බබක්. ඒ ඒට විියෝජි වෛද්‍යවරයගෙන් සහ එකට මොනහරි විටමින්ස් ගන්න වෙයි මේ කිසි දෙයක් ලියලන නැහැ චුටටම පෙන්නන්නම් සමීප දසුනක් එම කිසි දෙයක් මේ සටහන් වෙන්න හොඳයි.නෑ විදුලු බිලක්තකට කිසිම දෙයක් නෑහ හොදයි හොඳයි වචිල්හතයන්. අප ජ ලබන ති හම ලා පොති බට ති නත්ම සම ප කර ප්‍ර තු ති චර මජ පෙරි මහත්මට අ ද අපේ සුතුතිය පරි මනවා ලබන සතිය හම ලාපොරති බට ජයග්‍රහහි සතියක් සුබ දවසක් පාත්න කරමින් හිතවතුනි අපි සමමුගන්නේ.